අයිබෝවන් සුබ මධ්‍යනක් ඔබ ස්වාධීන උපහානී දිවා ප්‍රවෘත්ති විකාශයත් සමගින් අපි සෝදානම් ප්‍රථමයෙන් විමසා බලන්නට සිරස්තල. සහරාන් හෂීම් හොර රහසේ ඉන්දියාවට යැවීමට රිෂාඩ්ගේ සොහිරා සම්බන්ධ බව හෙළිවෙයි. ආනයිනේ සීමා කර ඇති බැවින් දේශීය නිෂ්පාදන ඉහළ නංවන්නේයි ජනපතිගෙන් දැනුම් දීමක්. පසුගිය කාලෙමින් තම රජය ජාතික සම්පත් විකුණන්නේ නැති බව අගමැති අවධාරණය කරයි. සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය ගණන් කිරීමටත් පෙරහුරුවක්. විදේශ ශ්‍රමිකයින්ට දෙන වීසා බලපත්‍ර තවදුරටත් අත්හිටුවීමට ඇමරිකාවෙන් තීරණයක්. ප්‍රථම දේශීය පුවත් अत्यावश्य नवन दया आनयने सीमा कर अतिबेवेन देशीय निष्पादन इहलनक्वन्नै जनाधिपति गोताबे राजपक्ष मतितुमा देशीय कर्मांतकरुवन्गेन इल्ला सिटिनवा ए अनुव क्षेत्र रसक निष्पादन आरंभ करीमे अवस्थाव उदा वी अति बवई जनाधिपतितुमा किया सिटिन्ने කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනයේ සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්ය සාධක බලකාය සහ ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට මඟ සකසා තිබෙනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීම කර්මාන්තකරුවා හමු වේ ඇති වත්මන් අභියෝගයේ පවයි ජනාධිපතිතුමා මෙහිදී පැවසුවේ. ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම නව කර්මාන්ත බිහි කිරීම හා රටට නව තාක්ෂණ හඳුන්වා දීම වැනි බොහෝ දෑ ව්‍යාපාරිකයින් කළ යුතු වෙනවා. රට තුල කරන සෑම නිෂ්පාදනයකම හා සේවාවකම ඉහළ ගුණාත්මක මට්ටමක් පැවතිය යුතුයි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම නිෂ්පාදන සිදු කිරීමට උත්සාහ කළ යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා. කර්මාන්තකරුවන්ගේ සහාය සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබෙනවා. තනි අංක පොලි අනුපාතිකයකට බැංකු ණය ලබා දීම ආරම්භ කෙරුණා. ඉදිරි මාස කිහිපෙදී මෙරට නිෂ්පාදනය කරන සියලුම දෑ ඉහළ ප්‍රතිඵල අත්කර ගන්නා මට්ටමට ගෙනීම අපේක්ෂා වී තිබෙනවා. ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂි භෝග ආනයනය කිරීම රජයේ ප්‍රතිපත්තියේ නොවන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අනාගත පරපුර වෙනුවෙන් ජාතික සම්පත් ආරක්ෂා කිරීමට තවදුරටත් කැපවෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල මහව වැලියාය ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකට කිමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. තම රජය යටතේ වරායන් ගුවන්තොටුපළ අධිවේගී මාර්ග ජල යෝජනා ක්‍රමාදී සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළද පසුගිය රජය රටේ සම්පත් විකුණූ අයුරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. එමෙන්ම පසුගිය රජය සමයේ විපක්ෂයක් ලෙස තමන් ඇතුළු කණ්ඩායම මැතිවරණයක් ලබා ගැනීමට සටන් කළ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ජනාධිපතිවරයා එකපක්ෂික අගමැතිවරයා එකපක්ෂික හිටියොත් රටේ දියුණුව නම් සිදු වෙන්නේ නැහැ. ඒක පහුගිය කාලේ හොඳටම ඔප්පු වුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් උන් මෛත්‍රීපාල සේන ජනාධිපතිවරයා වශයෙන් උන් සිටින විට ඇතිවෙච්ච ගැටුම් අපි දැක්කා. යෝජනා ගෙනියන්න ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සියල්ලට මේ හේතු වුණේ දෙපක්ෂ දෙකක මත දෙකක වුණ හිටපු නිසා. ඒ විතරක් නෙවෙයි මේ යුගයේදී එක්සත් ජාතික පක්ෂය උන් හැමදාම කරන වැඩිය කරා මේ රටේ සම්පත් ටික විකුණලා දැම්මා. වරායන් හදලා අලුතෙන් ගුවන්තොට පොළවල් අලුතෙන් හදලා අධිවේගී මාර්ග අලුතෙන් හදලා ජල යෝජනා ක්‍රම ආරම්භ කරලා මේ සියල්ලම අපේ යුගයේ ආරම්භ කරපු වැඩපිළිවෙළවල් එකින් එක විකුණා දැමීමේ වැඩපිළිවෙළට පසුගිය ආණ්ඩුව ගෙනිච්චා. අද වරාය නැහැ අපිට. වරාය විකුණලා දාලා අනිත් ඒවට වර විකිණීම සඳහා ගිවිසුම් ගස්සම් කරලා රටක් එක්ක ගිවිසුම් ගස්සම් කරාම ආණ්ඩුවකට හරි අමාරුයි. ඊළඟ ආණ්ඩුවට උනත් ඒ ගිවිසුම් කඩ කරගෙන ඉදිරියට යන්න ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත් වෙලා අපි කොන් වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයකට අපිව පත් කරේ පෞගිය ආණ්ඩුව. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වුණේ මුළු සම්පත් සියල්ල විකුණා දමා අත සෝදාගෙන සිටීම. එමනම් ඒ සම්පත්තික රැක ගැනීම අපේ වගකීමක්. ඒ සම්පත් ආරක්ෂා කරගෙන මේ රටේ අනාගත පරපුරට ලබා දීම අපේ වගකීමක්. කුරුණෑගල නිකවව ප්‍රදේශයේදීද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්ුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වසර ගණනක් සේවය කළ වත්මන් ජනාධිපතිවරයාට එම ප්‍රදේශවල ජනතාවගේ සිතුම් පැතුම් සම්බන්ධයෙන් මනා අවබෝධයක් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ. මහව මූණමලේගම ප්‍රදේශයේදීද ජන හමුවක් පැවැත්ුණා. කලකිරුණ එක්සත් ජාතික පාක්ෂිකයන් දිනෙන් දින පොහොට්ටුව වටා එක් රැස් වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.
පිරිසිදු පානීය ජල ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල පොල්පිටිගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් විජේනායක මහතාගේ නිවසේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙතිවරණයට තරඟවදින අපේක්ෂකින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ පිළිබඳව මේ දිනවල වේදිකාවේ බොහෝසේ කතා බහට ලක්ව තිබෙනවා. ඒ අතුළු තවත් අදහස් කීපයක් දැන්. අපි කොඳු වෙන පිකා. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂය හිර කරගන්නේ. ඒ හිර කරගෙන ඉන්න එක්සත් ජාතික පක්ෂයට තාම අවාසනාවන්ත ඉරණමක් අත් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය වුණ සමගි ජන බලවේගය නිත්‍යානුකූල දේශපාලන සම්ධානයක් බව සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන් ඉන්නවා. මේ ඡන්දේ තියන්නේ සිරිකොතේ බලය හම්බෙන්නේ කාටද නැද්ද කියලා තීන්දුව කරන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ මොකද්ද? සිරිකොතේ බලය තියාගන්න ඡන්දේ වඩ මේකපත් කරගන්න. ඒගොල්ලන්ට තියෙන ඇතුලේ ප්‍රශ්නයක්. රටේ ප්‍රශ්නේ නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් අජිත් පෙරේර එක පැත්තකයි පාල් දෙවරක් පෙරම තව පැත්තකයි දෙපැත්තට බෙදිලා ගතු කියාගන්නේ මොකක් ගැනද? ඒ කාලේ හොරු ආරක්ෂා කරපු දේවල් ගැන, නීති නවපු හැටි ගැන, නීතිබ දෙපාර්තමේන්තුවේ බලපෑම් කරපු හැටි ගැන, පොලිස්පති ගෙහැල්ලා දනගස්සපු හැටි ගැන නඩු වයින් කරන්න කියලා. ඒව තමයි දැන් එළියට එන්නේ. ඒව හොඳයි එළියට එන එක. අද පුත්තලම ගත්තොත් එදා හංසයාගේ පිටිරෙ වැඩිච්ච චන්දරික හතර පොලකට වැටෙනවා. එක කොටසක් තරාදිරේ ඇද්දි, එක කොටසක් ටෙලිෆෝන් එකට ඇද්දි, එක කොටසක් අලිය ලකුණට ඇද්දි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටස අහපෝ අපේ කොටෙද්දි මේ දිස්ත්‍රික්ක අපිට මහා දැවැන්ත ජයග්‍රහණයක් පේන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබල පක්ෂයේ මේ පක්ෂ දෙකට එකතු වෙන්න කොහොමවත් දැන් පුළුවන් කමක් නැහැ. එකතු වුණත් ඇති වැඩකුත් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයටයි දෙන්නටම කිසිම අනාගතයක්. දැන් මම අහන්නේ මේ කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට කවුද ඡන්ද දෙන්නේ කියලා. ඡන්ද දෙන කෙනෙක් හොයාගන්න නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ බලවේගයක් නෙවෙයි. මේක ඇවිල්ලා පොහොට්ටුව සහ ටෙලිෆෝන් එක අතර තියෙන සටන. සජිත් ප්‍රේමදාස මහත්තයා මන්ත්‍රීවරියන්ට මේ තනතුර ලබා දීම සඳහා එක වචන 10ක් කතා කරලා තිනවද කියලා මම අහනවා. මන්ත්‍රීවරියන්ට මේ තනතුර දෙන්න කතා කරේ නැහැ. ඒකට වැඩ කෙරුවේ අපි. ඉතාම පැහැදිලි තීරණයක් ගන්න එක්සත් ජාතික පක්ෂයේ තනතුර අරගෙන වෙනත් පක්ෂයක වැඩ කරන්න බැහැ කියන එක හොඳට අවබෝධ කරගන්න කියලා මම මේ අවස්ථාවේ කියනවා. මේක තමයි ඇත්ත. ග්‍රාමීය මට්ටමේ අපි රැස්වීම වලට අනුව අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම අද එක්සත් ජාතික පක්ෂයේ නායකින්ට අඩුම ගානේ පෝලිං බූත් එකට කෙනෙක්ව පත් කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ යාළ හිතන නැති කොහොමද බලය ආරක්ෂා කරගන්නේ දෙපැත්තට බෙදෙන එක නවත්ත ගන්න කියන එක යාළ හිතන නැති. නමුත් ඉතින් දැන් බෙදලා ඉවරයි. අද මේ මැතිවරණය අපි හැමෝම බලාපොරොත්තු වුණ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අපේ ඡන්දකින් මේ රටේ නායකත්වයට ගේන්න හදන මැතිවරණය. ඒ වගේම මේ මැතිවරණය ගෝඨාභය මහත්තයාගේ සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. තුනෙන් දෙකේ බලයක් අරගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න යන මැතිවරණය. මම මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන ගිය ජාතික වැඩපිළිවෙල මත්ද්‍රව්‍ය ජාවාරණකාරීන්ට රිදුණා. ඒක නිසා මාව බලෙන් තල්ලු කරන්න, මගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න, මාව ජනතාව අතරේ අප්‍රසාදයට පත් කරන්න මත්ද්‍රව්‍ය ජාවාරණකාරීන් ලොකු වැඩපිළිවෙලක් කළා. වැටිච්ච 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 හැම තැනකම රිදිච්ච මිනිස්සු නැගිට්ටා. හැම තැනම වැටුණා. නේ අපි ආඳුනේ එක හිතක් නැහැ රිදිච්ච නැති පහුගිය වුරුදු අතරම එක හිතක් නැහැ බය වෙච්ච නැති බය වෙච්ච බය විරාන්ත වෙච්ච මිනිස්සු මේ ඉන්නේ පහුගිය වුරුදු අතරම බය නොවුණු කෙනෙක් හිටියනම් අගමැතිරණ වික්‍රමසිංහ විතරයි බය නැති අගමැති බය වෙන්න දෙයක් නැහැ ඉතින් කට්ටි ඒගොල්ලෝ හැදුවා ඒගොල්ලෝම විනාශ කරගත්තා ගෙදර ගියා මම යන්න හදලා දාලා මෙතෙන්ට හරියලා මිනිස්සු ටිකේවා ගෝඨාභය මහත්තයලු එච්චර මේ රටේ දේශපාලන සංස්කෘතිය නිවැරදි කරන්න පාර්ලිමේන්තුව කියන්නේ වෛරක්කාරයෙන් ඉතනක් නෙමෙයි පූජනීය තැනක් බවට පත් කරන්න. මන්ත්‍රීවරයා කියන්නේ කපටියෙක් නෙමෙයි, තක්කඩියෙක් නෙමෙයි, වගකීම් සහගත මිනිහෙක් බවට පත් කරන්න. මේ රටේ හතර මායිම් නිරවුල් කරන්න. පාතාලය කුඩු පටන් කර මත් කුඩු උතුරෙන් දරුවෝ බේරගන්න. මේ රටේ අධ්‍යාපනයේ බරින් විභාග බරින් දරුවෝ මුදව ගන්න. මේ මාස 7 ඇතුළතදී ගෝඨාභය මහත්තය ගනිමු තීන්දුව ප්‍රමාණය නිකමට මෙනෙහි කළවා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වූ සහරාන් හෂිම් වරින්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අවස්ථාවේ හිටපු අමාත්‍ය රෙෂාඩ් බදූදීන් මහතාගේ සොයුරු රිෆ්කාන් බදූදීන් සහරාන්ව බෝට්ටුවකින් ඉන්දියාවට යවා ඇති බව හෙළි වුණා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම ජනපති කොමිසම හමුවේදී සහරන් හෂීම්ගේ අන්තවාදී සංවිධානය සමග හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාද සමීපව කටයුතු කළ බව හිටපු බුද්ධිංශ අධ්‍යක්ෂවරයෙකු කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී හෙළිවුණා. බුද්ධි තොරතුරක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඔහු දීර්ඝ විස්තරයක් සිදු කළා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රියේ ඉක්මවා යනතුරුත් මෙම හිටපු බුද්ධිංශ අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබා දුන්නා. තමන් වෙත ඕනෑම ආකාරයකින් ලැබෙන තොරතුරක් බුද්ධි තොරතුරක් බවට හඳුනා ගැනීමට නිර්ණායක හයක් භාවිත කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ඇතුළත් කරමින් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් අතර හුවමාරු වී තිබූ එමෙන්ම මේ වන විටත් ජනාධිපති කොමිසමේ වැඩිදුර විමර්ශනයට ලක් කෙරෙමින් පවතින ලිපි කට්ටල දෙකක් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයාට පෙන්වා ඒවා බුද්ධි තොරතුරු ලෙස හඳුනා ගැනීමට හැකිදැයි කොමිසම ප්‍රශ්න කළා. ඔහු සඳහන් කළ නිර්ණායක 6ට අනුව බුද්ධි තොරතුරක් ලෙස හඳුනාගත හැකි ආකාරය දීර්ඝ අයුරින් විස්තර කළා. එමෙන්ම මෙවැනි ආකාරයේ තොරතුරක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් තම සේවා කාලය තුලදී මෙවැනි පැහැදිලි සම්පූර්ණ තොරතුරු සහිත ලිපි ලැබී ඇත්තේ එකක් හෝ දෙකක් පමණක් බවද ඔහු කියා සිටියා. එමෙන්ම සහරන් හෂීම් පිළිබඳව තම බුද්ධිංශය මගින් අවස්ථා 9කදී සහරන්ගේ අන්තවාදී ප්‍රකාශ සහ ක්‍රියා සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අය දැනුවත් කළ බවද ඔහු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය ගණන් කරන ආකාරය පිළිබඳ ආදර්ශ වැඩසටහනක් ගාලේදී පැවැත්වුණා. නව්‍ය කොරෝනා වෛරසයත් සමග සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට මහමැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට පෙරහුරු කිහිපයක් පවත්වා තිබෙනවා. එසේ ප්‍රකාශ කළ ඡන්ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ගණන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආදර්ශ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මේ අතර උතුරු නැගෙනහිර පළාත්වල තේරීම් බහර නිලධාරීන් සඳහාද විශේෂ වැඩසටහනක් වවුනියාවේදී පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මහමැතිවරණයේ පැවැත්වෙන ආකාරය සහ එහිදී මතුවිය හැකි ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉදිරිපත් වූ නව යෝජනා පිළිබඳවද අවධානය යොමු වුණා. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මෙවැනි විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් නතර කර තිබූ මෙම සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යොදාගෙනමින් ජලී ආරම්භ කර තිබෙනවා. ඔබ මේ වෙනකොට මුල් වරට ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතියෙන්න පුළුවන්. ඒ වගේමයි ඔබගේ අතේ තියෙන ජාතික හැඳුනුම්පත විවිධ හේතුන් නිසා විකෘති තත්ත්වයන්ට පත් වෙලා තියෙන්න පුළුවන්. සමහර ලාට තොරතුරු අපහැදිලි වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් තුළ ඔබට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඒ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. නව ජාතික හැඳුනුම්පතක් නැත්නම් එහි ඔබට කලින් දුන්න ජාතික හැඳුනුම්පතේ අනුපිට පතක් ලබා ගැනීම සඳහා ඔබ ඉල්ලුම්පත්යක් යොමු කළ යුතුයි. ඔබ මේ එළඹෙන ජූලි මාසයේ 20 වෙනිදාට කලින් විධිමත් විදිහට ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම්පත්ය දෙපාර්තමේන්තුවේ යොමු කළොත් අපි ඔබට අනිවාර්යයෙන්ම මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට ජාතික හැඳුනුම්පත ලබා දෙන්න අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ජූලි මාසේ 20 වෙනිදාන් පස්සේ සහ 29 වෙනිදාට කලින් ඔබ ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම්පත්‍රය යොමු කරොත් අපිට සමහර වෙලාවට ඇතම් වෙලාවට අපිට ජාතික හැඳුනුම්පත ඔබ ඇතට පත් කරන්න නොහැකි වෙයි. ඒක නිසා ඒ කාලය තුල ඔබ ඉල්ලුම්පත්‍රයක් යොමු කරොත් දෙපාර්තමේන්තුව විසින් ඔබගේ ඡායාරූපයේ මුද්‍රිත తాවකාලික අනන්‍යතා පත්‍රයක් ඔබට පත් කිරීමේ හැකියාව තියෙනවා. මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වූ වැලිසර නාවික හමුදා කඳවුර මාස දෙකකට ආසන්න කාලයකට පසුව අද ජලී විවෘත කෙරුණා. වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු අධිර කීපයක් යටතේ අද සිට ක්‍රියාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනෙන් කමාන්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා පවසනවා. පසුගිය අප්‍රේල් මාස 21 වන දින නායක හමුදාවේ පළමු කොවිඩ් ආසාදිත නායක හමුදා සබලා කොළඹ උපදේශක වාර්තා වීම සමගම අප්‍රේල් මාස 24 වන දින සිට මේ වෙනකම් පෙරේතර කඳවුරේ කටයුතු සාවකාලිකව නවතා දැමීමෙන් හුදකලා කඳවුරක් බවට නායක හමුදා විසින් පෙරේතර කඳවුර පත් කර තිබුණා. නමුත් මේ වන විට නායක හමුදාගේ සුව වූ නායක හමුදා පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ වගේම බැලිසර කඳවුර කොළ කලාපයන් ලෙස නම් කරමින් එහි කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි බවට සෞඛ්‍යාංශ මගින් නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ අනුව නායක හමුදා ප්‍රතිතුමා විසින් බැලිසර කඳවුරේ කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අද දිනේ සිට මෙම කඳවුරේ කටයුතු අධිකර කිහිපයක් යටතේ පටන් ගැනීමට නායක හමුදා විසින් කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් දින කිහිපයක් ඇතුළත මේ සියලු සෞඛ්‍ය නිර්දේශයන් සමග අනුගතව නායක හමුදා කඳවුරු පරිශ්‍රයේ කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීමට හැකි වේවි කියලා. පසුකී දින කිහිපයේදීම මෙරටින් කිසිදු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ අතර ඊයේ දිනේදී එක් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා වෛරසයේ ආසාදිත සංඛ්‍යාව 1951 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී කොරෝනා වෛරසයේ ආසාදිනිය වූ පුද්ගලයන් 28 දෙනෙකු සුවය ලබා පිටත් වීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1526ක්.
තවමත් රෝහල්වල 414 දිනක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. එමෙන්ම දැනට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 31 දිනක පසු වෙනවා. විදේශයන්හි සිටි තවත් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා. ඇමරිකාවේ සිටි මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-25-28 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 4ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. මෙම ගුවන් මගින් පිරිස ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති බැවින් ඔවුන් ඩුබායි ගුවන්තොටුපළ වෙත පැමිණ එතෙන් සිට ශ්‍රී ලංකාවට පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඔවුන් සියලු දෙනාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. විදේශයන්හි සිටින පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මොවුන් රැගෙන විත් ඇත්තේ. දකුණු කොරියාව තුල දෙවන වටේ වෛරස් ව්‍යාප්තියක් ආරම්භ විය තිබ බව සෞඛ්‍යංශය නිවේදනය කරනවා. අද දින තුලදී සෝල් නගරයෙන් නව ආසාදිතින් 46 දිනක වාර්තා වූ බව සඳහන්. වෛරස් ව්‍යාප්තිය පාලනය කර නොගත හොත් ඉදිරි දින කිහිපය ඇතුළතදී දහස් ගණනකට වෛරසයේ ආසාදීන වෙනු ඇති බවටයි සෝල් නගරාධිපතිවරයා අනතුරු අඟවන්නේ. පෙරේදා දිනේදී සෝල් නගරයෙන් නව ආසාදිතින් පොකුරක් හඳුනා ගැනීමත් සමගයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ. සමාජ දුරස්ථභාවයේ තබා ගැනීම හා මුහුණු ආවරණ පිළිබඳ නීති ජලි පැනවීම පිළිබඳව සලකා බලන බවටද ඔහු පවසා සිටියා. COVID-19 හෙවත් නවේ කොරෝනා වෛරසයේ මෙවැනි ලෝපුරා 91,93,076 දිනකට ආසාදින වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 49,40,155ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 4,74,465ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙක්සිකෝවෙන්. එරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 180,000 ඉක්මවා තිබෙනවා. මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වූ නිරෝධායන නීති මේ මාස තුලදී ලිහිල් කිරීමට පියවර ගැනූ අතර ඒ සමගයි වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ. මේ අතර අද දින උපත ලැබූ නිවුන් දරුවන් තිදෙනෙකුටද වෛරසයේ ආසාදිනී වී ඇති බව සෞඛ්‍යංශය සඳහන් කරනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියේ නව මධ්‍යස්ථානයේ බවට බ්‍රසීලයේ පත්ව තිබෙනවා. එරට ප්‍රාන්ත සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ඉත ආසන්න බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24ට එරටින් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 24,358ක් වන අතර ඒ සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 111 ඉක්මවා තිබෙනවා. දින 100කට පසු සාමාන්‍ය කටයුතු සඳහා නිව්යෝක් නගරය අද සිට විවෘත වෙනවා. සප්පු සංකීර්ණ හා කොණ්ඩා කපන ස්ථානෙහි දිගු පොලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ආපන ශාලා තුල සිට ආහාර ගැනීමට අවසර ලබා දී තිබෙනවා. කිසිවොද වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ඉහළ කියද ටෙක්සාස් ප්‍රාන්තයේ නැවත වසා දැමීමට කිසිදු සූදානමක් නොමැති බවයි ආණ්ඩුකාර ග්‍රේග් ඇබට් පවසන්නේ. ප්‍රාන්තීය වසා දැමීම වෛරස් ව්‍යාප්තිය මැඩලීමට ගත හැකි අවසාන විකල්පයේ බවද ඔහු සඳහන් කරනවා. ගත වූ පැය 24ට චීනින් නව ආසාදිතින් 20 දෙනෙකු වාර්තා වනවා. ඉන් 13 දෙනෙකු හමු වී ඇත්තේ බීජින් නගරෙන්. මේ සමගම මේ දක්වා බීජින් නගරෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 249ක් බව බීජින් බලධාරීන් නිවේදනය කරනවා. වෛරස් ව්‍යාප්තිය මැඩ පැවතීම සඳහා මේ වසර තුලදී හජ් වන්දනා සඳහා විදෙස් බැතිමතුන්ට අවසර ලබා නොදෙන බව සෞදි රජය නිවේදනය කරනවා. වන්දනා කටයුතු සඳහා අවසර හිමිවනුයේ සෞදි පුරවැසියන්ට පමණක් බවයි රජය තවදුරටත් සඳහන් කරන්නේ. හජ් වන්දනාවට පැමිණෙන සියලු බැතිමතුන් සෞඛ්‍ය ආරක්ෂණ නීති පිළිපැදීම අනිවාර්ය වෙනවා. කෙසේ වුවද වන්දනා කටයුතු සඳහා මක්කම් වෙත බැතිමතුන් 125ක පමණ පිරිසක් වාර්ෂිකව පැමිණෙන බවයි වාර්තා වන්නේ. දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්.